ආයුබෝවන් සුබ දවසක් ඔබ මේ ක්විස් සිටින්නේ tuition.lk වෙබ් අඩවිය සමගයි 1 වසරේ සිට 13 වසර දක්වා සියලුම විෂය ධාරාවන් උස්සේ tuition.lk වෙබ් අඩවිය සමග සම්බන්ධන ඔබට සියලුම විෂය ධාරාවන් උස්සේ සියලුම පාඩම් ඔන්ලයින් තාක්ෂණය උස්සේ ඉගෙනීමට හැකියාව ලැබෙනවා මේ සඳහා ඔබට සම්බන්ධ විය හැකි මම සුරේෂින්දික ජයරත්න උසස් පෙළ රසායන විද්‍යාව ආචාර්යවරයා අද මම ඔබ හා සම්බන්ධ වන්නේ රසායන විද්‍යාව සාමාන්‍ය රසායනයේ එන පරමාණුක ව්‍යුහය සහ බන්ධන පාඩමේ පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය යන කොටස් දෙක ආවරණය කිරීමටයි පසුගිය වීඩියෝ තුලින් අපි සම්බන්ධ ආවරණය කළ පදාර්ථයේ මූලික අංශු සහ ඒවායේ හැසිරීම වගේම ඉලෙක්ට්‍රෝනික පිහිටීම ක්වොන්ටම් අංක කුලක භාවිතයෙන් ලබා ගන්නා ආකාරය පිළිබඳව අද පළමුව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ එන එක් බහුවර්ණයක් සම්බන්ධ විවරණයක් මේ තමයි ගැටලුව ඇලුමිනියම් 1327 වල ත්‍රිත්ව ධන අයනයේ අඩංගු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව නිවැරදිව ලබා ගන්නා ආකාරණීය විශ්ලේෂණය කිරීම සඳහා තමයි අපි අද ගැටලුවට යොමු වෙන්නේ අපි බලමු මුලින්ම මේ පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා උදාහරණයක් විදියට x නම් රසායනික සංකේතයක් ලබා ගත්තොත් මූලද්‍රව්‍යයක් ලබා ගත්තොත් එහි ඉහළ කෙළවරින් ඒ යනුවෙන් සඳහන් වන්නේ ඇටොමික් මාස් නැත්නම් ස්කන්ධ ක්‍රමාංකය යන්නයි ඉසත් යන්නේ සඳහන් වන්නේ ඇටොමික් නම්බර් නැත්නම් පරමාණුක ක්‍රමාංකය යන්නයි මොකද්ද මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන ගණන පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන ගණන පරමාණුක ක්‍රමාංකය වශයෙන් අපි හඳුන්වනවා නූතන ආවර්තතාව වගුවේ එනම් මෙන්ඩලීෆ් විදිහට ඉදිරිපත් කරන ලද නූතන ආවර්තතාව වගුවේ පරමාණුක ක්‍රමාංකයේ ආරෝහණය වන පිළිවෙලට තමයි මේ මූලද්‍රව්‍ය පිහිට වෙලා තියෙන්නේ ඒ අනුව හයිඩ්‍රජන් එකේ සිට පොටෑසියම් කැල්සියම් මිශ්‍ර දක්වා සාමාන්‍ය පෙළ රසායනයේදී ඔබ ඉගෙනගෙන තිබෙනවා ඒ වගේම උසස් පෙළ රසායනයේදී දීර්ඝාකාරයේදී මූලද්‍රව්‍ය 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ පරමාණු ක්‍රමාංකය ආරෝහණය වන අනුපිළිවෙලට සකස් කරන ලද අවස්ථාවක ඔබ ඉගෙනගෙන ලබනවා පරමාණු ක්‍රමාංකය යනුවෙන් හඳුන්වන්නේ එහෙනම් පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවයි එහෙනම් මොකද්ද මේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන ගණනෙත් නියුට්‍රෝන ගණනෙත් එකතුව අපි මූලික අංශු ගැන කතා කරද්දී ඉගෙන ගත්ත පරමාණුක න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පවතින බවටත් ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් පිටත පවතින කාක්ෂිකවල පවතින බවටත් එනම් ස්කන්ධ ක්‍රමාංකය යනුවෙන් අපි හඳුන්වන්නේ පරමාණුක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන ගණන හා නියුට්‍රෝන ගණනේ එකතුවයි නියුට්‍රෝන ධන ප්‍රෝටෝන වල එකතුව මාස් නම්බර් එක නැත්නම් ස්කන්ධ ක්‍රමාංකය ලෙස අපි හඳුන්වනවා නැවතත් අපි උදාහරණයට යමු කල මේ ප්‍රශ්නයේ සඳහන් වන්නේ ඇලුමිනියම් 13 සහ ඇලුමිනියම් 13.27 ලෙසයි එනම් මෙහි ඇලුමිනියම් 13 යනු මෙයාගේ පරමාණු ක්‍රමාංකය තමයි 13 වශයෙන් සඳහන් වෙන්නේ 27 වශයෙන් සඳහන් වෙන්නේ මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය එනම් අපිට සොයා ගැනීමට ඕන මෙහි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ප්‍රෝටෝන කීයක් තියෙනවද කියන වග සහ නියුට්‍රෝන කීයක් තියෙනවද වගයි අපි ඇලුමිනියම් ත්‍රිත්ව ධන අයනයට නොගොස් ඇලුමිනියම් පරමාණු සැලකූ විට ඇලුමිනියම් කියන්නේ ස්වභාවයේ උදාසීන පරමාණුවක් උදාසීන පරමාණුවක් ගත්තාම අපිට කියන්න පුළුවනි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙනවා කාක්ෂිකවල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට එහෙනම් මේ උදාසීන පරමාණු ඇලුමිනියම් වල න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 13ක් සහ කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන 13 බැගින් පවතිනවා එනම් උදාසීන පරමාණුවක් නම් අපිට මේ උත්තර පහෙන් 2 සහ 4 උත්තර සඳහා අවධානය යොමු කරන්න පුළුවන්. මොකද උත්තරවල සඳහන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන 13ක් සහ ඉලෙක්ට්‍රෝන 13ක් වශයෙන්මයි. ඒ අදාළ වෙන්නේ ඇලුමිනියම් උදාසීන පරමාණුවක් වුණා නම්. ඒ කියන්නේ උදාසීන පරමාණුවක නම් ප්‍රෝටෝන ගණන සමානයි ඉලෙක්ට්‍රෝන ගණනට. ඊළඟට මේ 27. 27 කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන ගණනයි නියුට්‍රෝන ගණනයි එකතුව. එහෙනම් අපි කොහොමද න්‍යූට්‍රෝන ගණන හොයාගන්නේ න්‍යූට්‍රෝන ගණන හොයාගන්නේ න්‍යෂ්ටි අඩංගු
ප්‍රෝටෝන ගණන් අඩු කරන්න ඕන අදාළ ස්කන්ධ ක්‍රමාංකයේ ස්කන්ධ ක්‍රමාංකයේ 27ක් අපිට නැස්ටිය අඩංගු ප්‍රෝටෝන ගණන් 13ක් වශයෙන් සඳහන් වෙනවා එහෙනම් 27ෙන් 13ක් අඩු කරපුවාම අපිට එන උත්තරේ 14ක් කියලා එහෙනම් නැස්ටිය අඩංගු ප්‍රෝටෝන නියුට්‍රෝන සංඛ්‍යාව 14ක් එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තර තමයි 1 2 සහ 5 යන උත්තර 1 2 සහ 5 යන උත්තර අපිට ගන්න පුළුවන් නියුට්‍රෝන ආශ්‍රයෙන් එහෙනම් 3 සහ 4 උත්තර අපිට අයින් කරන්න පුළුවන් එහෙනම් අපි දැන් උත්තර 3 කරඳී ඉන්නවා 1 2 සහ 5 යන උත්තර තවදුරටත් මෙව බහුවර්ණ විවරණය කළහොත් අපිට මෙන්න මේ ආකාරයට ලබා ගන්න පුළුවන් අපි වෙන වෙනම මේ උදාසීන පරමාණු වල සහ අයන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නයි යන්නේ ඇලුමිනියම් පරමාණුව ගත්තාම පරමාණු ක්‍රමාංකය 13යි ඒ කියන්නේ යාගේ පරමාණු ක්‍රමාංකයට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 හා 3p1 වශයෙන් සඳහන් වෙනවා එහෙනම් මෙයාගේ සියලුම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් ගත්තාම ඉලෙක්ට්‍රෝන 13ක් තියෙනවා ඒ වගේම මෙයාට ප්‍රෝටෝන 13ක් තියෙනවා නැස්ටියේ නියුට්‍රෝන 14ක් තියෙනවා මේ අවිල්ල ඇලුමිනියම් වල උදාසීන අවස්ථාවේදී ඊළඟට ඇලුමිනියම් ධන 3 ඇලුමිනියම් ධන 3 කියන්නේ උදාසීන ඇලුමිනියම් පරමාණුවෙන් බාහිරම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තුනක් අයින් කරලා එයා ත්‍රිත්ව ධන අයනයක් හදන අවස්ථාව මෙයාගේ බාහිරම කවචය තමයි 3s3p කියන කාක්ෂික ඒ කියන්නේ 3 කියන ප්‍රධාන කාක්ෂිකයට අදාළව උපකාක්ෂික දෙකක් තුනක් තියෙනවා 3s3p 3d කියලා එයින් 3s සහ 3p සම තමයි ඇලුමිනියම්ට අදාළ වෙන්නේ එතකොට මේ බාහිරම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3 ඉවත් කරලා මෙයා ධන 3 කායනයක් හදනවා ඒ අවස්ථාවේ යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 1s2 2s2 2p6 යන වින්‍යාසය එහෙනම් මෙයාගේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාන 10ක් ප්‍රෝටෝන තියෙනවා 13ක් මොකද මෙයාගේ පරමාණු ක්‍රමාංකයේ 13 නිසා නියුට්‍රෝන තියෙනවා 14ක් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා වෙනස් වෙන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන එයාගේ පරමාණුයේ අඩංගු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පමණයි නමුත් එයාගේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනසක් වෙන්නේ නැහැ එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව කලින් ආකාරයම 14යි එහෙනම් අපිට දැන් එනවා ඇලුමිනියම් ත්‍රිත්ව ධන අයනයේ ඉලෙක්ට්‍රෝන 10කුත් නියුට්‍රෝන 14කුත් බැගින් අපි යමු බහුවර්ණයේ පිළිතුරු දිහාවට ගියාපුවාම අපිට එන්නේ ඉලෙක්ට්‍රෝන 10ක් සහ නියුට්‍රෝන 14ක් කියලා තමයි එන්නේ උත්තරය දැන් අපි ඉස්සෙල්ලා 3 සහ 4 යන බහුවර්ණ උත්තර ඉවත් කළා නියුට්‍රෝන 15 බැගින් නැති නිසා දැන් අපිට එන උත්තරයක් ඉලෙක්ට්‍රෝන 10 සහ නියුට්‍රෝන 14ක් වශයෙන් පවතී යන වගට එහෙනම් අපිට එන උත්තරය තමයි 13 ඇලුමිනියම් 27 වල ත්‍රිත්ව ධන අයනයේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව වෙන්නේ ඉලෙක්ට්‍රෝන 10ක් සහ නියුට්‍රෝන 14ක් යන බවයි එහෙනම් මේ බහුවර්ණයේ පිළිතුර එක වශයෙන් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට තමයි ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකයේ ආධාරයෙන් මේ වගේ සරල ගණිතමය ගැටලු විසඳන්නේ මෙම වීඩියෝෙන් ඔබ වෙත ගෙනාවේ පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය පිළිබඳව සරල අර්ථ දක්වීම සහ ඒ ආශ්‍රයෙන් ඇති ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන ප්‍රෝටෝන ගණනය කිරීම සම්බන්ධව ගැටලුවක විග්‍රහයයි මෙවැනි වීඩියෝ නරඹන්න අප තවදුරටත් එක්වන්න 12 වසර රසායන විද්‍යාවේ සියලුම පාඩම් මාලාවන් මේ ආකාරයෙන් ඔබ හා ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා ආයුබෝවන්.